අශාන්ට හතුරුත්තාව හතුරු නෙමේ යාළුව ඔක්කොම හතුරු වුණා තරහ වුණා මමත් තරහ වුණා ඒ ෆෝන් ආන්සර් කරන්නේ නැහැ ෆෝන් එක කාන්ස කරන්නේ නැහැ එච්චර ෂෝස් කොල්ලට එතකොට දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගායකෙක් අනිතක හිතර දැන්න සින්දුනේ කියන්නේ ඒතර කෙල්ල කොල්ල පිස්සුවෙන් වගේ ඒ කාලේ ඔය සින්දු කියනවා එතකොට ආදරේ ප්‍රකාශ කරන්නේ තෂාන්ගේ සින්දු අරගෙන තමයි කෑලි පොඩි මේ නෝට් වල ලියලා එතකොට ගැරු ළමයිගේ ආකර්ෂණ අනිවාර්යයෙන්ම වැඩි වෙනවා Facebook වල request එනවා එතකොට ඔයාට ඒ වගේ වෙනකොට පොඩි පොඩි අපි ගෑනු ළමයිනේ පොඩි ඉරිසියාවක් එහෙම ආවද පොඩි බයක් ආවද මට මෙයාව නැති වෙයිද දැන් මෙයා ජනප්‍රිය හිණිපෙත්තේ ඉන්නේ එහෙම ඒ කාලේ කොහමද වගේ මතක් කරගන්න මට ඇත්තටම එහෙම කිසිම ඉරිසියාවක් ඇත්තටම නැහැ දැනටත් නැ දැනුත් කටියවිලා ෆොටෝස් ගන්නවා ඉතින් ඒ වගේ මට එහෙම ඉරිසියාවක් නැහැ අනේ මන් දන්නේ නැයි මට එහෙම නැත්තේ කියලා සාමාන්‍යයෙන් එහෙමනේ ගැහන්නේ එවනට මට හරි සතුටුයි. ඒ කියන්නේ මම බලන් හිටපු දේනේ. ඒ කියන්නේ මෙයා ජනප්‍රිය වෙනවා, තැනකට එනවා. ඒක මම හීනයක් තියාගෙන හිටියේ මේ කවදා හරි ඒ ඩ්‍රීම් එකට යන්න ඕනේ කියලා. ඉතින් ඒක මගේ ඇස් ඉස්සරහා හැබෑවෙද්දි මට මාර සතුටුයි. ඇත්තටම මම කිසිම ගැළළම් එකක මට කිසිම ඉරිසියාවක් නැහැ. සමහරක් නංගිලා ඉන්නවා සින්දු කියන්න ආසයි. ඒගොල්ලන් ඇවිල්ලා කියනවනේ මටත් ආසයි සින්දුවක් මේ කරන්න කියන්න ආසයි, හදා ගන්න ආසයි කියලා. එහෙම අයට උදව් කරනවා. සංවේදී වෙන දෙයක් මේ වගේ මට ආදරයක් හම්බ වෙච්ච එක ගැන ඇත්තටම ගොඩක් අය ගෑනු අය කියන්නේ බැන්දත් එයා වෙනස් වෙලා එයා ආදරය කරන්නේ මට දැන් ඉස්සර වගේ එහෙම කියලා. හැබැයි අර අවුරුදු 9ක් ඒ අවුරුදු 9ට මට තාමත් අපි දෙන්නම කතාගෙන අපි දෙන්න මේ බැඳලා නැහනේ අර එදා වගේම තමයි ඉන්නේ කියලා. ඒක ඉතින් මම හිතන්නේ මම කරපු පෙර පිනක්. ඕ විතින් අපි මනුස්ස ජාතියෙම සත්තු පිරිමි සත්තු විශේෂයෙන්ම. හැබැයි අශාන් කියන සතා වෙනස් වෙලා නැහැ. ඒක මාර ඒක ඇත්තම මගේ වාසනාව. බිලියනයකට එකක් වගේ තමයි එහෙම හම්බ වෙනවා වගේ මාර වාසනාවක් සහ පිනක්.